ආයිබෝන් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් අරන් ආවිල්ලා තිනවා. අපි මේක නම් කරලා තියෙන්නේ හරි මැද කියලා. හරි මැද කියලා අපි නම් කරේ හේතුවක් උඩ. මොකද කිව්වොත් මේ වැඩසටහන යන්නේ බොහොම මධ්‍යස්ථ විදිහට. ඒ කියන්නේ බොහොම කාටවත් ෆේවරේෂන් නැහැ. හරි මාර්ගයේ මැද මාවතේ තමයි යන්නේ. ඉතින් ඒකෙන් හින්දා මම කියනවා මේක බලන් ඉන්න හැමෝටම ඔබත් හරි මැද ඉඳලා සාධාරණව මේක දිහා බලන්න. ඉතින් අපි අද අපේ මැදිරියට ගෙන්නලා තියෙන්නේ රටේ බොහොම ප්‍රසිද්ධ එක්කෙනෙක්. එයාගේ නම තමයි කෞෂි. ඉතින් කෞෂි ආයිබෝන්. ආයිබෝන්. කෞෂිගෙන් මම අහන්න පළවෙනිම ප්‍රශ්නේ. කෞෂි මොඩල් කෙනෙක්ද? ඔව් මම මොඩල් කෙනෙක්. මොන සම්බන්ධයෙන් මොඩල් පැත්තෙන්ද? මම මියුසික් වීඩියෝස් කරනවා. ෆොටෝ ෂූට්ස් කරනවා. දැන් ෆොටෝ ෂූට් මියුසික් වීඩියෝ කරන හැමෝම එතකොට වා හිතනවා මොඩල්ස් ලගේ. හැමෝම මොඩල්ස් නෙමෙයි මම මොඩල් කෙනෙක්. කො මොඩල් කෙනෙක් වෙන්න වාට තියෙන මොකද තියෙන ක්වොලිෆිකේෂන් එක? මම හවුද ගිහින්. එහෙම දේවල් නම් තියෙන්න ඕනේ නැහැ. මට ගොඩක් කඩවලට කතා කරන්න තියෙන. අනිත් කට්ටියට කතා කරන්න නැතිද? මට කන කතා කරන්න. ඒතර වා හිතනවා වාට කතා කරන්න හින්දා ඔයාට හිතනවා වණියා මොඩල් කෙනෙක් කියලා. ඔව් මම හිතනවා. හරි. කට්ටිය කියන ඔයා මියා කලිෆා ෆලෝ කරනවා කියලා. ඇයි ඇයි එහෙම කරන්නේ? ඔව් මම යා ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ කරනවා. මම කියන්නේ ඒ ෆලෝ කිරීම නෙමෙයි. ඔවා එයාව අනුකරණය කරනවා කියන. ඇත්තද? අයියෝ එහෙම දෙයක් නැහැ. කවුරුත් පෞද්ගලික ජීවිතේ වැඩක් නැහැ. මම එයාට ආසයි. මං කියන්නේ එයා අඳින පළදෙන විදිහ එයාගේ ඒක විදිහ එහෙම පොඩ්ඩක් ෆලෝ කරනවා. එහෙම නැහැ. ඔව් මං එයාට ගොඩක් ආසයි. ඒකද මං මේ දේවල් කරනවා. එයාගේ පෞද්ගලික ජීවිතේ මට අදාළ වෙන්නේ නැහැ. මං අහුවත් මෙහෙම ඔයා දැන් අලුතෙන් කරා අලුත් සින්දුවක හිටියා. පෙනී හිටියා. දැන් ගෝතු ෆීල්ඩ් එකේ මල්ලි සින්දුව ආ ඉන්නවා. ඒක ගෙදර අම්මා එහෙම දැක්කද? අම්මා තාත්තා නංගිලා. ඔව් මං අම්මට පෙන්නුවා. එතන මොකද කිව්වා? අම්මා අම්මා කොහෙද ශාමරු කියලා. එහෙමත් කිව්වේ නැහැ. හොඳයි ඉතින් ඒක වැරද්දක් නැහැ නේ. වැරද්දක් නැහැ කිව්වම් මේක නේ ඔයාගේ අම්මට මං කරපු දෙයක වැරද්දක් නැහැ. අනෙක් කට්ටියගේ ඉතින් අපේ අම්මට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ අම්මා කියනවා ආ කෞෂි දුවේ ඔයාලා ලස්සනයිද මේක ළඟපාගෙන හොඳයි කියලා එහෙම කිව්වා. ඔව් කිව්වා. එහෙම කිව්වා. ඔව් ඇත්තටම හොඳයි. ඉතින් අපේ කෞෂිගේ අම්මා බොහොම එයාගේ වීඩියෝ එක ගැන සන්තෝෂයි. ඉතින් අපි කවුරුත් ඒක ගැන අපි ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ කියන්නේ. ඔව් ඒක කවුරුත් අදාළ වෙන්නේ නැහැ නේ කාට. ඔයාගේ අම්මටයි ඔයාගේ තාත්තටයි කට්ටියට මේක ප්‍රශ්න නැත්තම් අපි අනෙක් කාට මොකද නේ? එහෙමද ඔයාගේ උත්තරේ? ඔව්. දැන් කෞෂි කිව්වා කෞෂිගේ අම්මා තාත්තා ප්‍රශ්නයක් නැහැ වීඩියෝ එක ගැන කියලා. මං හෙව්වොත් මෙහෙම මේ බොයෆ්‍රෙන්ඩ් එක පෙන්නුවා මොකද කිව්වේ? මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. මට එක්කෙනෙක් නැහැ. તો දැන් මං දැක්කවා කතා කරගෙන ඉන්න බබා බබාගේ කාත් එක්කද? මං කතා කරේ මගේ යාළුවෙට. නා ඒ කියන්නේ ඒකත් අපිට අදාළ නැහැ. ඒ කියන්නේ කවුද? ඔය ඒක ඉතින් අදාළ වෙන්නේ නැහැ නේ. ලංකාවේ මේ දවස්වල කෞෂි වැඩිපුර ටිකක් අර නිර්වත් ෆොටෝ ෂූට් එහෙම එනවා. ඒක මොකද වා හිතන්නේ ලංකාවට ගැලපෙනවා නිසා ලංකාවේ ඇයි එහෙම වෙන්නේ මෙච්චර? ලංකාවට ගැලපෙන්නේ නැද්ද කියලා මම නම් හරියටම දන්නේ නැහැ. ගොඩක් අය ඉතින් ෆේමස් වෙන්න උවමනා වුණාම ෆොටෝ එකක් ගහලා දානවා ඉතින්. ඒකට ඔයා එහෙම කරලා නැද්ද? එහෙම ෂූට් කරලා නැහැ. මම එහෙම නම් තාම කරලා නැහැ. කලින් කරාද? මට මතකයි වානේ ෂූට් එකක් ආවා ඒ කලින් පොඩි. මොකද ෂූට් එක? ඔබ ජනප්‍රිය වුණේ එක්තරා ෆොටෝ එකකින්. ඒක ෆුල් නේකඩ් නෑ. කැඳම කැඳන් ඉන්නේ. ෆුල් නේකඩ්. එහෙමත් නෑ. එහෙමත් කියන්න බෑ. පහුගිය කාලේ කෞෂි ලංකාවේ ෆේමස් අපේ ක්‍රිකට් ගහපු කෙනෙක්ගේ වීඩියෝ එකක් ලීක් වුණා. ඒක සෝෂල් මීඩියා වල ෂෙයා වුණා. සෑහෙන මිනිස්සු අදහස් දැක්වුවා, බැන්නා, සමහරක් අය ඒ ගැන වෙන වෙන මත දැම්මා. ඔයා ඔයා මොකද්ද ඒක ගැන? ඔයා 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 දරන මතේ මොකද්ද? නැහැ ඒකේ මනුස්සයාගේ ලයිෆ් එක. අපි කාටත් අදාළ වෙන්නේ නැහැ එයාගේ ප්‍රයිවට් ලයිෆ් එකේ දේවල්. එතකොට දැන් සාමාන්‍ය ලංකාව තුල මාසයකට එකපාරක් දෙපාරක් ඔය වගේ වෙනා වීඩියෝස් කාන්තාවන්ගේ වේවා, ලංකාවේ ෆේමස් කට්ටියගේ වේවා. ඇයි මෙහෙම ලංකාවේ මෙච්චරම මෙහෙම වීඩියෝ ලීක් කරගන්නේ? ඒක ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනේ ඉතින්. ඔයාගේ හැම මොකුත් එහෙම ලීක් කළා නැද්ද ඉස්සරහට? මගේ එහෙම ඉතින් ලීක් වෙන්නේත් නැහැ. මම වෙනතරම් පිස්සුවක් නැහැ නේ මට. ඒකෙන්ද ඒ කියන්නේ ඔබ බග කීමෙන් කියනවා ඔබ එහෙම දේවල් කරන්නේ නැහැ, එහෙම දෙයක් නැහැ කියලා ඔබ? ඔව් කවදාකවත්. ඔයාගේ ලීක් කොහොමද? මගේ ලීක් වෙන විදිහක් නැහැ. ඒක ඒක මට විශ්වාසයි. ඇත්තම කිව්වොත් කෞෂි බොහොම පරිස්සමට උත්තර දෙන ආකාරයත් පෙනියන්නේ. කෞෂි මේ දවස්වල සෑහෙන දුරට කතා බහ කරන සිද්ධාන්තය මල්ලි. මල්ලි ගීතේ. ඔයා ඒකේ රඟපෑවා. හරි. ඒතකොට මේකට සෑහෙන මිනිස්සු බයිනවා. ඔයාට බයිනවා. ඒක ඉන්න අනික් අයට බයිනවා. ඔයා මොකද මේක ගැන කියන්නේ? ඇත්තටම මං කරේ ඇක්ට් එකක් විතරයි. කොහොමද ඉන්න ලංකාවේ මිනිස්සු බයින් නැති දෙයක් නැහනේ. ඒකත් සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාට ඒක සාමාන්‍ය දෙයක්ද? ඔව් මට සාමාන්‍ය දෙයක්. මම ගණන් ගන්න නැහැ මිනිස්සු කියන කතා. කිසිම දෙයක් ඔයාට අදාළ නැහැ. ඔයා ඇක්ට් කරනවා. මම යන්න ඕන දේ මම කරනවා. ඒකෝ ඉස්සරහටත් අපිට ඒ වගේ ඔයගේ දේවල් බල පුළුවන් වෙයි අපිට බලා ගන්න. එහෙමද?
ඒවගේ විඩියෝස් වල ඔයා ඒවගේ විඩියෝස් නෙමෙයි වෙනස් ඒවා වෙනත් පුළුවන්. ඔව් කෙනෙක් ඔයාට කිව්වොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය ඔය හා සමානම එකක් තියෙනවා කරන්න. මොකද කියන්නේ බාර ගන්නවද? බාර ගන්න නෑ. ඇයි? මට ඕන නිසා ඉතින්. ඒ කියන්නේ ඔයාට දැන් ඇතිද ඔයාට බැනුම් බැනුම් ගැව ඇති වගේ? නෑ බැනුම් දී මට නම් අදාළ වෙන්නේ නෑ. මං කැමති නෑ. ඒ කියන්නේ කැමති නෑ කියන්නේ ආයි ඒ වගේ ලිකින් පස්සේ තව ඒ වගේ වීඩියෝ එකක් කරා. ගොඩක් කට්ටිය කියන ඔයා ඔහොම ඇඳුම් අඳින්නේ ෆේමස් වෙන්න කියලා. ඇත්තද? ඒ යාළ හිතන විදිය. මේ මං අඳින විදිය. මං විතර නෙවෙයි ලංකාවේ මේ වගේ ඇඳුම් අඳින්නේ. ඒකින්ද ඒ කියන්නේ වාකෙන් ඔයා එහෙම නෙමෙයි මේවා අඳින්න විදිය ස්ටයිල් එක. මට ෆේමස් වෙන්න කිසිම උවමනාවක් නැහැ. ඔයා ෆේමස්. මං හිතනවා. මල්ලි වීඩියෝ පස්සේ පාරේ බහැලද්දි කොහොමද මිනිස්සු මොනවද කියන්නේ? අපෝ කියනවද? මල්ලි කියලා කට්ටිය විහිළු කරනවා. ප්‍රචාර කොහොමද හොඳයි? ඔව් ගොඩක් හොඳයි. කවුරුත් බයින් එහෙම කරන්නේ ගහන්න. බයින ගහන්න આવුත්. මොකද මම දැක්ක කමෙන්ට්ස් වල තියෙනවා මේගොල්ලන් රටෙන් අයින් කරන්න ඕනේ, මේගොල්ලෝ රටට බරක්. ඒ මානසික ලෙඩ්ඩු. ඒතර ආ ඒ කියන්නේ ඔයා කියන්නේ මේකට බයින කට්ටිය මානසික ලෙඩ්ඩු. ඒතර මේක ගැන හොඳ කෙන කට්ටිය තමයි හරි කට්ටිය. මම එහෙම කියන්නේ නැහැ. බලන විදිය අනුව තමයි. ඒ කියන්නේ ඔයා කියන්නේ මේකේ කිසිම වැරද්දක් නැහැ. මේක හරි කෝණකින් බලන්න. ඔව් ඉතින්. අපි කාටවත් ලොකෝට එම් බයින්නේ. මං හිතනවා කට්ටිය දැනගන්න ආසය ඇති කෞෂිකේ වයස කීයද කියලා හරියට. මගේ වයස 19. 19 විතර ෆීල්ඩ් එකට ආවේ මොන වයසේද කෞෂික? දැන් අවුරුද්දක් වගේ. කියනවා 18 වගේ වා ෆීල්ඩ් එකට එනවා. ඔව්. તો දැන් වෙද්දි ෆොටෝ ෂූට් කීයක් කර කරලා තියෙනවා? ෆොටෝ ෂූට් සහ වීඩියෝ. ගයින්න බෑ. එච්චර නෑ. සාමාන්‍ය ප්‍රමාණයක් කරලා තියෙනවා. හරි අවසාන ප්‍රශ්නේ හරියට මම කෞෂෙන් ඇහුවොත් ඔයා ලංකාවට ආදරේද? ඔයා ලංකාවේ සංස්කෘතියට කොහොමද ඔයාගේ තියෙන ආදරේ? ඔව් මම ගොඩක් ආදරේ. ගොඩක් කට්ටිය කියනවා අපි ලංකාවේ සංස්කෘතිය කනවා කියලා. එහෙම දෙයක් නම් අද වෙනකම් මගෙන් වෙලා නැහැ. ඔයා එහෙම හිතනවා? ඒ කියන්නේ ඔයාගේ අතින් සංස්කෘතියට හානියක් වෙලා නැහැ කියලා. ඔව් හානියක් කියලා නැහැ. හරි එහෙනම් කෞෂිකගේ මතය තමයි කෞෂික කියන්නේ එයාගේ අතින් කිසිම දෙයක් අපේ රටේ සංස්කෘතියටවත් අපේ ලංකාවටත් වෙලා නැහැ කියලා තමයි ඔබේ මතය. හරිනේ. ඉතින් හරි මැද වැඩසටහනට අද හරි මැදටම ඇවිල්ලා අද කතා බහ කරේ කෞෂි. ඉතින් ලබන සුමානෙත් අපි මේ වගේම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් Noise TV අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම ඉතහැ පැත්තේ තියෙන bell එක ඒක ඔබන්න අමතක කරන්න බෑ. ඒතර ඕගලන්ට පුළුවන් වෙනවා අපි දාන videos tag ගාලා බලන්න. ඒ වගේම මේක පල්ලෙහේ ඕගලන්ට පුළුවන් comment කරන්න. ඕගලන්ට පුළුවන් අපිට කියන්න කාවද ඊළඟ පාර ගෙන්නන්න ඕනේ. සා මේකට like කරන්න පුළුවන්, unlike කරන්න පුළුවන්. ඒක ඕගලන්ට බාරයි. ඉතින් ලබන සුමානෙත් හරිමද වැඩසටහනෙන් මං එනවා. එතකන් හැමදෙනාටම ජය වේවා.